පහුගිය දවස්වල ඉන්දියානු පොලිටික්ස් ගැන කතා කරනකොට මේ ඉන්දියාවේ බීජේපී එකට විරුද්ධව නැත්නම් බීජේපී එක පරාජය කිරීම සඳහා එක්සත් විපක්ෂ සංධානයක් ගොඩනැගීම පිළිබඳව කතා බහක් නිර්මාණය වුණා. දැන් ඒක ඇත්තටම කලින් කතා කරන්න හිටියත් ඔය වැග්න හුටපටේ හින්දා පහුගිය දවස්වල ඒකට ඒ ඉන්දියාව ගැන විශේෂ අවධානය යොමු කරන්න කාලයක් උනේ නැහැ. ඒ අතර ඉන්දියාවේ තවත් දේශපාලන පෙරලියක් සිද්ධ වුණා. ඒක හින්දා දැන් මේ විපක්ෂ සංධානයක් ගොඩනගනවා කියන කතාවත් නිකන් අවුල් ජාලයක් බවට පත් වෙලා තියෙන්නේ. දැන් කොහොමද ඒක අවුලක් කොහොමද ඒක අවුල් සහගත තත්වයක තමයි තිබ්බේ. නමුත් මේ අලුත් තත්වයේ යටතේ ඒක තවත් අවුලක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි ඒකෙන්ද මේ කාරණා දෙකම ගැන එක සැරේ කතා කරන්න කල්පනා කරා පුළුවන් තරම් කෙටියෙන්. පළවෙනි කාරණේ තමයි BJP එකට විරුද්ධව විපක්ෂ සංධානයක් ගොඩනැගීම පිළිබඳව කාලයක් තිස්සේ කතා බහක් තිබුණා. මේ ගැන විවිධාකාර පාර්ශ්වවලින් අදහස් ඉදිරිපත් වෙලා තිබ්බා. මෙතන මූලික ඒගොල්ලන්ගේ මේ ඒගොල්ලන්ගේ තර්කය තමයි බීජේපී එකට කවදාවත් තනියම තරඟ කරලා ඉවරලා 50%කට වැඩිය ඡන්ද ගන්න බෑ. ඒ නිසා විපක්ෂ කණ්ඩායම් ඔක්කොම එකතු කරොත් එහෙම බීජේපී එක පරද්දන්න පුළුවන් කියන එක. නමුත් මේක ඇත්තටම ටිකක් තර්කානුකූලව නිකන් නම්බර්ස් විදිහට බැලුවම අංක විදිහට බැලුවම මේක හරි වුණාට මේක හැම වෙලේම හරියන කාරණයක් නෙමෙයි. මේක මේ විදිහට වෙන්න නම් තව හුඟක් දේවල් සම්පූර්ණ වෙන්න ඕනේ. ඉතින් අද අපිට ඒ ගැන කතා කරන්න වෙලාවක් වෙන්නේ නැහැ. නමුත් සරලව කිව්වොත් එහෙම මේ කියන ගණිතමය කතන්දරෙන් විතරක් පොලිටික්ස් තීරණය වෙන්නේ නැහැ. ඒක මං හිතන්නේ ඔයගොල්ලෝ හුඟක් දන්නවා. සාමාන්‍යයෙන් දේශපාලනයේ තීරණය වෙනකොට ගණිතමය කතන්දර වගේම නායකත්වය, එතකොට සංවිධාන ශක්තිය, එතකොට ඒ වගේම දැන් යම්කිසි සංධානයක් එකතු වුණාම ඒ සංධානයේ විවිධ පක්ෂ අතර තියෙන එකමුතුව කියන එකත් වැදගත් වෙනවා. දැන් මේ හදන්න යන විපක්ෂ සංධානයේ තියෙන එක අර්බුදයක් තමයි ඔන්න ඕක. මොකද මේ විපක්ෂ සංධානය හදන්න කොංග්‍රස් පක්ෂයත් එක්ක කොංග්‍රස් පක්ෂයත් එක්ක විරුද්ධවාදීකම් තියෙන දේශපාලන පක්ෂත් මෙතන එකතු වෙලා තියෙනවා. මේ කාරණේ හින්දා මේ සංධානය හදන වැඩේ මූලිකත්වයේ ගත්තේ ඒ කියන්නේ පළවෙනියෙන්ම මේගොල්ලෝ රැස්වීමක් සංවිධානය කරන්න මේ විපක්ෂ කණ්ඩායම් ඔක්කොම එකතු කරලා මේ සංධානයක් හැදීම සම්බන්ධයෙන් රැස්වීමක් සංවිධානය කරන්න කටයුතු කළේ කොංග්‍රස් පක්ෂය නෙමෙයි. බිහාර්වල මහා ඇමති නිතිෂ් කුමාර්ගේ ජනතා දාල් එක්සත් පක්ෂය. ඒගොල්ලෝ තමයි මේ මීටින් එක ඕගනයිස් කරේ. ඒ අනුව බිහාර්වල පැට්නා නගරයේදී ජූනි 23 වෙනිදා මේ පක්ෂ 15ක විතර එකමුතුවකින් මේ සංධාන කතාබහ සිද්ධ වුණා. නමුත් එතෙන්දී වුණත් ඒගොල්ලන් අවසානාත්මක තීරණයකට ආවේ නැහැ කොහොමද මේක කරන්න කියලා. ඒගොල්ලෝ එකඟ වෙච්ච දේ තමයි තව මීටිමක් කැඳවලා ඒ රැස්වීමේදී මේ ගැන වැඩිදුරටත් සාකච්ඡා කරන්න ඕනේ කියන එක. ඉතින් මෙතෙන්දී නායකත්ව ප්‍රශ්න තියෙනවා. මොකද ජාතික මට්ටමේ නායකයෙක් විදිහට මෙතන ඉන්නේ රාහුල් ගාන්ධි විතරයි. නමුත් රාහුල් ගාන්ධිව නායකයෙක් විදිහට සලකන්නේ නැහැ ගොඩක් අය. මොකද මෝදිත් එක්ක බලද්දී රාහුල් ගාන්ධි ඉන්නේ හුඟක් පිටිපස්සේ. මෝදිත් එක්ක හැප්පෙන්න පුළුවන් නායකත්වයේ ගුණාංග තියෙන කීප දෙනෙක් මෙතන ඉන්නවා මේ විපක්ෂ සංධානයේ. නමුත් ඒගොල්ලන්ට ජාතික මට්ටමේ මේ එහෙම ජනප්‍රියත්වයක් නැහැ. ඒගොල්ලෝ ප්‍රාදේශීය නායකයෝ මමතා බැනර්ජි බටේර් බෙංගාලේ, එතකොට එම්කේ ස්ටාලින් තමිල්නාඩුවේ, එහෙම නැත්නම් ආම් ආද්මි පක්ෂයේ අරවින්ද් කේජ්රිවාල් වගේ අය ඇත්තටම රාහුල් ගාන්ධිට වඩා නායකයෝ විදිහට යම්කිසි හැකියාවක් තියෙන මිනිස්සු. නමුත් ඒගොල්ලන්ට අර ඒගොල්ලෝ ජාතික මට්ටමේ නායකයෝ නොවන හින්දා සහ කොංග්‍රස් පක්ෂයේ රාහුල් ගාන්ධි කියන්නේ ගොඩක් දෙනා නායකයෙක් විදිහට ගණන් ගන්නේ නැති චරිතයක් හින්දා විපක්ෂයට හරිහමං අගමැති දෝරයට ඉදිරිපත් කරන්න පුද්ගලයෙක් නැති වෙලා තියෙනවා. ඒ වගේම විපක්ෂයේ තවත් සමහර පක්ෂ තියෙනවා මේ සංධාන කතාබහට එකතු වෙලා නැති. තෙලංගනාවල BRS පක්ෂය චන්ද්‍රසේකර රාවෝගේ, එතනින් ගියාම තෙලිඟු දේශම් පක්ෂය සහ YSR කොංග්‍රස් පක්ෂය ආන්ධ්‍ර ප්‍රදේශවල ප්‍රධාන පක්ෂ දෙක, ඒ දෙකම මේ සංධාන කතාබහට එකතු වෙලා නැහැ. එතකොට ඔරියා ප්‍රාන්තයේ ප්‍රධාන දේශපාලන පක්ෂය බිජු ජනතා දල් පක්ෂය මේ කිසිම දෙයකට සම්බන්ධ වෙන්නේ නැහැ. එතනින් ගියාම තවත් ඒ වගේ සමහර දේශපාලන පක්ෂ තියෙනවා මේවට සම්බන්ධ වෙච්ච නැති. ඒක හින්දා මේක ටිකක් මේ අවුල් සහගතයි. අර කියන විදිහට ඔක්කොම නම්බර්ස් එකතු කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙත් තියෙනවා. අනික එක මේ පක්ෂ අතර යම් යම් විරෝධතා තියෙනවා. කොංග්‍රස් පක්ෂය සහ තෘණමූල් කොංග්‍රස් එක අතර ලොකු විරෝධතා තියෙනවා. ඒ වගේ තත්ත්වයන් තියෙනවා. එතකොට මේක ටිකක් අවුල් සහගත තත්ත්වයක්. මේ අතරේ තමයි මේ සංධාන කතාබහේ ඉන්න එක දේශපාලන පක්ෂයක් වෙච්ච ජාතිකවාදී කොංග්‍රස් පක්ෂයේ මෙදීමක් ඇති වෙන. ජාතිකවාදී කොංග්‍රස් පක්ෂය කියන්නේ 1999 කොංග්‍රස් පක්ෂයෙන් වෙන් වෙච්ච දේශපාලන පක්ෂයක්. ශරත් පවාර් තමයි ඒකේ නායකයා විදිහට 1999 ඉඳලාම කටයුතු කළේ. ඔහු මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ දේශපාලකෙක්. ඔහු ඉන්දියාවේ ආරක්ෂක ඇමති වෙලා එහෙමත් ඉඳලා තියෙනවා. දැන් මේ පක්ෂයේ ශරත් පවාර්ගේ අයියාගේ පුතා අජිත් පවාර්
තමයි මහරාෂ්ට්‍ර නියෝජ්‍ය මහ ඇමති විදිහට අවස්ථා කීපයකම කටයුතු කරලා තියෙන පුද්ගලෙක්. ඔහු තවත් කණ්ඩායමක් එක්ක BJP ශිවසේනා සන්ධානයට එකතු වෙනවා. එතකොට දැන් මහරාෂ්ට්‍රවල කලින් නොහිට ටික කාලයකට කලින් ශිවසේනා පක්ෂයයි NCP කියන්නේ ජාතිකවාදී කොංග්‍රස් පක්ෂයයි කොංග්‍රස් පක්ෂය එකතු වෙලා මහා විකාශ් අගාඩි කියලා සන්ධානයක් ගොඩනැගුවා. ඊට පස්සේ BJP එක මුලින්ම ශිවසේනාව කැඩුවා. ශිවසේනාව කැඩුවා විතරක් නෙමෙයි ශිවසේනාවේ ඒක්නාත් ශින්දේ පාර්ශවය ශිවසේනා පක්ෂයේ නමයි ලකුණයි දෙකක් අරගන්න සමත් වුණා. ඒ අනුව අර ශිවසේනාවල සම්ප්‍රදායික නායකයා ඒ කියන්නේ බාල් ඨාකරේගේ පුතා උද්ධව ඨාකරේට පක්ෂේ නමත් නැති වුණා. ඊට පස්සේ දැන් NCP එකත් BJP එක මැදිහත් වෙලා කඩලා තියෙනවා. ඒ වගේම දැන් අජිත් පවාර්ගේ පාර්ශවය කියනවා නියම NCP එක අපි කියලා. ඒ අනුව දැන් NCP එකේ පක්ෂයේ නම සහ ලකුණු සඳහාත් ඔන්න අධිකරණ ක්‍රියාමාර්ග වලට යන්න කට්ටිය සූදානම් වෙනවා. ඉතින් දැන් මේ විපක්ෂ සංධානයක් හදන කතන්දරේ ඇතුලේ විපක්ෂ දේශපාලන පක්ෂවල පවා මේ වගේ බෙදීම් තියෙනකොට කොහොමද රටේම මේ පක්ෂයකට වෙලා සංධානයක් හදන්නේ කියන ගැටලුව දැන් නිර්මාණය වෙලා තියෙනවා ඉන්දියාවේ පොලිටික්ස් ගැන කතා කරන කට්ටියට. ඕකේ තව අතුරු කතාවක් තියෙනවා. ඒක තමයි NCP එක කැඩුණු ගමම්ම වගේ ඊළඟට ආරංචියක් එන්න ගත්තා. අර විපක්ෂ සංධානයක් හදන්න රැස්වීමට සත්කාරත්වයේ දක්වපු ජනතා දාල් එක්සත් පක්ෂයත් එක්සත් නැtei ඒ පක්ෂය ඇතුළෙත් බෙදීම් තියෙනවාය. නිතිෂ් කුමාරට විරුද්ධ කණ්ඩායමක් ඉන්නවාය. ඒගොල්ලෝ පක්ෂය කඩාගෙන යන්න සූදානම් වෙනවාය කියලා කතාබහක් නිර්මාණය වුණා. ඒ අතරේ නිතිෂ් කුමාර හදිස්සියෙම ජනතා දල් එක්සත් පක්ෂයේ නායකයින් ප්‍රබලයින් මුණ ගැහෙන්න කටයුතු කළා මේ කතාව සමනයකට පත් කර ගැනීම සඳහා. ඉතින් මේ විදිහට විපක්ෂය ඇතුළේ පවා ලොකු බෙදීම් තියෙනකොට BJP එකට මං හිතන්නේ ඊළඟ ඡන්දෙත් නිකම්ම නිකං මං කියන්නේ අර ඉංග්‍රීසියෙන් කියන්නේ කේක් වෝක් එකක් කියලා නිකන් කජු කනෝ වගේ වැඩ බවට පත් වෙලා තියෙනවා. මේ විදිහට විපක්ෂය පවා හරියට එකමුතුවක් නැතුව හරියට නායකයෙක් නැතුව හරියට දර්ශනයක් නැතුව හරියට ඉදිරිපත් කරන්න පුළුවන් විකල්ප අදහසක් නැතුව නිකම්ම නිකන් නරේන්ද්‍ර මෝදිට විරුද්ධ වීම නිසා පමණක් මේ එකතු වෙලා ඡන්දෙ දිනලා එහෙම ඡන්දයක් දිනන්න පුළුවන් කමක් නැහැ. මොකද මීට කලින් ඒ වගේ අවස්ථාවල් අපි දැකලා තියෙනවා. ඉන්දිරා ගාන්ධිට විරුද්ධව ජනතා පක්ෂය එකතු වුණා 1977 දී. ඊට පස්සේ මේ පක්ෂය ඇතුලේ කුලල් කා ගැනීම නිසා අවුරුදු දෙකක් යද්දී ආණ්ඩුව කඩාගෙන වැටුණා. ඊට පස්සේ 1996 දී සන්ධාන ආණ්ඩුවක් හැදුනා. ඊළඟට ඊට කලින් ඇතනම 80-89 දී සන්ධාන ආණ්ඩුවක් හැදුනා. ඒකත් අවුරුදු දෙකක් යද්දී කඩන් වැටුණා. 96 දී සන්ධාන ආණ්ඩුවක් හැදුනා. ඒකත් අවුරුදු දෙකක් යද්දී කඩන් වැටුණා. ඉන්දියන් මිනිස්සු දන්නවා මේ සන්ධාන කතා. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ නිකන් පොඩි පොඩි ටාගට්ස් ඒ කියන්නේ කවුරු හරි කාට හරි විරුද්ධව දැන් මේ වෙලාවේ මෝදිට විරුද්ධව වෙන කිසිම හරි හමං දර්ශනයක් නැතුව එන කණ්ඩායම් වලට වැඩි කාලයක් දුවන්න බැහැ කියලා. ඉතින් ඒක නිසා ඊළඟ වතාවෙත් දැන් මේ යන විදිහට මං හිතන්නේ මේ සන්ධානය හැදෙන්න කලින්ම මේක ලැත්තනම ලොප් වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඔය කියන සන්ධානය හැදුනත් ඕක ගොඩ යන්න පුළුවන් වේද කියන එක ඉතින් වෙනමම ප්‍රශ්නයක්.